බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ඒවා වෙන් කරගන්න බල්බර් රෙසිඩන්ස්. ඒ වගේම තමයි මරණ සංඛ්‍යාවත් අපි දැක්කා. ඊයේ දවස් වල මරණ 9ක් වාර්තා වෙනවා. මරණ 2ක් 3ක් වාර්තා වෙච්ච ස්වභාවයක් තමයි අපි මාසයකට කලින් දැක්කේ. එතකොට මේ මරණ 9ක් එක්ක සමස්තයක් විදිහට රටේ මරණ 365ක් ඊයේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි රැල්ල තුල ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙන් පටන් ගත්ත දෙවෙනි රැල්ල තුල විතරක් සිද්ධ වෙච්ච මරණ ගාන මේ වෙනකොට 350 ඉක්මවලා තියෙනවා. මොකද පළවෙනි රැල්ලේ මාස ගණනාව තුන අපට මරණ 13යි වාර්තා වුණේ. නමුත් ඔක්තෝබර් වලින් පස්සේ ගත වෙලා තියෙන මාස 3-4 ඇතුළත අපිට මරණ 350කට වැඩි ගාණක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මරණ ටික අපි විශ්ලේෂණය කරලා බලුවාම ඉදිනදා සිද්ධ වෙන මරණ බස්නාහිරෙන් එළිය සිද්ධ වෙන මරණ ගාණක් අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙන බව තමයි අපිට පේන්නේ. දැන් ඊයේ වාර්තා වෙච්ච මරණ 9 මරණ 7ක්ම महानगर सभा सीमाएं एलिए कोलम महानगर सभा सीमाएं एलिए इलागट कोलम डिस्ट्रिक्ट के लिए मरण नामे हतक इगाट बसनाहिर पलाते लिए मरण नामे मरण हया मतलब मे मेक इताम बेरारूं तनक දක්වා බස්නාහිරින් පිටපලාත් වලට ගමන් කරමින් තියෙන බව අපිට පේනවා. ඒ වගේම තමයි ඊයේ දවස් වල විශේෂ තත්ත්වයක් අපි දැක්කා. ඒ තමයි අඩු වයසෙන් මරණයටපත් වෙච්ච සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙනවා. දැන් උදාහරණ විදිහට අපිට අතිබහුතරයක් වෙච්ච මරණ සිද්ධ වෙන්නේ අවුරුදු 70කට වැඩි අය. එතකොට අපේ ඊයේ දවස් සිද්ධ වෙච්ච මරණ 9 මරණ 5ක්ම වෙලා තියෙන 70කට අඩු අය. දැන් මේකේ අනිත් පැත්ත තමයි වෙනදට තිබුණේ. වෙනදට සිද්ධ වෙන්නේ මරණ 9ක් આવොත් මරණ 5ක්ම 70කට වැඩි අය තමයි වෙන්නේ. නමුත් දැන් ඊයේ දවස්වල පළවෙනි වතාවට අපිට දකින්න 70කට අඩු අය මරණ 5ක් සිද්ධ වෙලා. ඒ කියන්නේ අඩු වයසෙන් මරණයට පත් වෙන එක. ඒ කියන්නේ අපි අවදානම් කණ්ඩායම විදිහට හඳුනාගත්තේ මේ වයස් කාණ්ඩේ තව පල්ලෙහාට ගමන් කරමින් තියෙනවායි කියන එකද මේකෙන් කියවෙන්නේ කියන එක අපි ඉදිරියේ දෙන දත්තත් එක්ක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ නිසා මේ මරණ සමාලෝචනය කළා මරණ සංඛ්‍යාව වම කරගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා අපිට කටයුතු කරන්න වෙනවා. නමුත් අපිට ස්වභාවිකවම සිද්ධ වෙන්නේ තේ සමයි රෝගීන් සංඛ්‍යාව මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන්න ගත්තොත් අනිවාර්යෙන් මරණ ගාණත් අපිට වැඩි වීම අපේක්ෂා කරන්න වෙනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.